पूर्ण के लिए अधिकरण समक ऐसे कर अधिकरण समक ऐसे कर कितने गैटों में इन्हें ना तीव्र रूप में पावती ने वहाँ एक विशेष तरह पैदा करने वाली दिए ने एक तो लाभ दाखिल ने आंध्र उत्साह कर में इन्हें वहाँ अधिकरण ने तमांट आवश्यक है सासुआ का नियम अधिकरण ने तमांगे गोमना हेतु पर ना मेवलों में बढ़ बात करके नियम टा तमाई में उत्साह जरा में इन्हें इन साम आप टा इधर पहले पैन कारण एक दिनो महेंद्र राजपक्ष मात्र के आंध्र कमन मा के बैठला दिए ने नीति अधिकरण व्यवस्था दायक सीलु आयतन तमंगे अतट अरगन एसियाल तमंगे अरमुन पालने कर गनिमिंग व्यवस्थानुकूल एकाधिपति कर गमन करीम संधा एकाधिपति पौल पालने कर गमन करीम संधा आवश्यक करन वटपीट आवश्यक सागे निम तमाम मे करमिंग निकला अभी दाखिल इन सामु ने अभी अपट पेन ने मे गट मारा इवेनी एकाधिपति गमन का पेरनी मदि के तमाम अभी दाखिल මොකද මේක අපි දකින්න උදකලා සිද්ධියක් හැටියට නෙමෙයි. දැන් බොහෝකේ කාලේ පුරාම ගත්තොත් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය මේ ආණ්ඩුවේ ගමන් මඟට මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට බාධා කරන ඒවා විවේචනය කරන ඒවට හරස් වෙන සියලුම ආයතන එක්ක සහ පුද්ගලික මේ ආණ්ඩුව ගැටුණා. මේ ආණ්ඩුවට සාමාන්‍ය ගත්තොත් ටිකක් අමුතු රෝග තියෙන ආණ්ඩුවක් විවේචන දරා ගන්න බෑ. විරුද්ධවාදීන් ඉන්න බෑ මේ ආණ්ඩුව එක පිළිගන්න බෑ. බොරුවට කියනවා ශක්තිමත් වෘත්තපක්ෂයක් නැහැ කියලා. හැබැයි කියන අතරම අනුදුරුද්ව කවුරුව කටයුතු කරනවා නම් ඒක වලක්වන්න ආණ්ඩුව තමන්ගේ පැත්තෙන් අනුගමනය මාර්ග ඔක්කොම ගන්න. අපි පොගේ කල් ගන්නකොට තියෙන ඔපිට කවුරු ගන්න ආණ්ඩුව විවේචනය කරපු මාධ්‍ය වේදින්ට ගිහුවා. මාධ්‍ය වේදින් මැරුවා. තාමත් ඒවට නඩු නැහැ පරීක්ෂණ නැහැ. ඊට පස්සේ මාධ්‍යින් සමාන රට ඇර යන සිද්ධ වුණා මේ ප්‍රශ්න නිසා. ඊළාට මාධ්‍ය ආයතන ගිනි තියෙනවා. සමහර මාධ්‍ය ආයතන තවරක් ගිනි තියලා තියෙනවා. එම කරලා උත්සාහ කරා එක බී වද්ද ගන්න නැත්නම් Tamanta අමතක. ඊළඟට එහෙම කරනවා සමහර මාධ්‍ය ආයතන මිලදී ගත්තා. බුදුන් වහන්සේ අත කාලේ ආණ්ඩුව සම්බන්ධ කට්ටිය බරපතල සාහන්දුට විරුද්ධව පුවත්පත්ක් මිලදී අරගෙන තියෙනවා. මේ මොහොතේදී අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත් බරපතල ලෙස හානි විය හැකි සිදුවීම් මාලක් සිදුවෙමින් තියෙනවා. ඒ විශේෂම කාරණ තමයි ආණ්ඩුව මේ මොහොතේදී අධිකරණ සමග ඇති කරගෙන තියෙන ගැටුම අපි දකින එකත් බරපතල තත්ත්වයක් කියලා. ආණ්ඩුව අධිකරණ සමග ඇති කරගෙන තියෙන ගැටුම එන්නෙනම තීව්‍ර වෙමින් පවතිනවා. ඒක විසඳන පැත්තක නෙවෙයි තියෙන්නේ. ඒක තුල අපි දකින්නේ ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා අධිකරණය තමන්ට අවශ්‍ය ලෙස හසුරුවා ගැනීම. අධිකරණය තමන්ගේ ඌමනා හිටු කරන මෙවලම කොටපත් කර ගැනීමට තමයි මේ උත්සාහ දරමින් ඉන්නේ. ඒ නිසාම අපට ඉදා පැහැදිලි පේන කාරණයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ගමන් මඟ වැටලා තියෙන්නේ. නීතිය අධිකරණය ව්‍යවස්ථාදායක සීලු ආයතන තමන්ගේ අතට අරගෙන ඒ සියල්ල තමන්ගේ අරමුණු පාලනය කර ගනිමින් ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීම සඳහා ඒකාධිපති පෞල් පාලනය කර ගමන් කිරීම සඳහා අවශ්‍ය කරන වටපිට අවශ්‍යක සාගෙන තමයි මේ කරමින් ඉන්නේ කියලා අපි දකිමු. ඒ නිසාම මේ අපි පේන්නේ මේකට මාරා එවැනි ඒකාධිපති ගමනකට පෙරණි මෙදි කියන තමයි අපි දකිමු. මොකද මේක අපි දකින්නේ උදකලා සිද්ධියක් හැටියට නෙමෙයි. දැන් බොහෝකේ කාලේ පුරාම ගත්තොත් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය මේ ආණ්ඩුවේ ගමන් මඟට මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට බාධා කරන ඒවා විවේචනය කරන ඒවට හරස් වෙන සියලුම ආයතන එක්ක සහ පුද්ගලික මේ ආණ්ඩුව ගැටුණා. මේ ආණ්ඩුවට සාමාන්‍ය ගත්තොත් ටිකක් අමුතු රෝග තියෙන ආණ්ඩුවක් විවේචන දරා ගන්න බැහැ. විරුද්ධවාදීන් ඉන්න බැහැ මේ ආණ්ඩුව. ඒක පිළිගන්න බැහැ. බොරුවට කියනවා ශක්තිමත් වෘත්තපක්ෂයක් නැහැ කියලා. හැබැයි කියන අතරම අනු විරුද්ධව කවුරු කටයුතු කරනවා නම් ඒක වලක්වන්න ආණ්ඩුව තමන්ගේ පැත්තෙන් ගන්න ඕනේ මාර්ග ඔක්කොම ගන්න. අපි පොගේ කල් ගන්නකොට තියෙන ඔපිට කවුරු ගන්න ආණ්ඩුව විවේචනය කරපො මාධ්‍ය වේදින්ට කියනවා. මාධ්‍ය වේදින් මැරුවා. තාමත් ඒවට නඩු නැහැ පරීක්ෂණ නැහැ. ඊට පස්සේ මාධ්‍ය සමාන රට ඇර යන සිද්ධ වුණා මේ ප්‍රශ්න නිසා. ඊළාට මාධ්‍ය ආයතන ගිනි තියෙනවා. සමහර මාධ්‍ය ආයතන දෙවරක් ගිනි තියෙනවා. එහෙම කරලා උත්සාහ කරා එක බී වද්ද ගන්න නැත්නම් තමන්ට අවතක ඊළඟට එහෙම කරනවා සමහර මාධ්‍ය ආයතන මිලදී ගත්තා. බුදුන් වහන්සේ අත කාලේ ආනන්ද සමන්ද කට්ටිය බරපතල සහන්දුට රුධිර පුවත්පතක් මිලදී අරගෙන ඒක මිලදී ගන්නෝ නැත්නම් බය වද්දගෙන තමන්ට අවශ්‍ය ලෙස මාධ්‍ය අසුර ගැනීමට ප්‍රති කටයුතු කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම දේශපාලන පුද්ගලයෝ ගත්තමත් පුද්ගලයෙක් තමන්ට එරෙහි වුණොත් එහෙම ඔවුන්ගෙන් පණ බලි ගන්නවා. ඒක නිකන් ටිකක් ඈතට යනවා.
මහින්දරාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙච්ච ගමන්ම ශ්‍රීපති සූරජ්ජ මහත්තයා වගේ දාපු අවස්ථාවෙ සිට ඒකට මේ වගේ සිද්ධි තිබුණා. කොන්සේක මහත්තයා ගන්නේ එවැනි කලිගෙනුමේ චේතනාව. ඒ වගේ අවස්ථා වුණා තිබුණා. ඉතින් මේ සියල්ල පෙන්නේ තමයි ආණ්ඩුවටම විවේචන දරා ගන්න බෑ. බාධා දරා ගන්න බෑ. ඒ නිසා තමන්ට විවේචනයට ඕත් තමන්ට බාධාවක් ලැබුණොත් තමන්ට තමන්මකට ඒ ඕන් මායතනක ගැටලා ඉව තමන් राजपक्ष अधिकरणे संबंध प्रश्न अपेराटे पावतीन नीति अधिकरणे सर्व संपूर्ण सर्व निर्दोषी किसी अनुपात सब पीड़िकाने मे तीन अपेरा जनपद नीति मे नीति अवे अपेराटे जनता जनता मे समार नीति सूर्त समार नीति अदर तीरने ये मोते बलगर पालक तमंगे अरुण राजपक्ष अधिकरण මේ නීතිය පිළිබඳව අපිට වෙනම විස්තරයක් තියෙනවා. ඒක කොහොම වුණත් අපි දකින්නේ මේ මොහොතේදී මේ පවතින නීතිය රකින්න තමයි ආන්දී වගේ. මේ පවතින ආයතන වලට තමන්ට තමන්ගේ සීමා තුළ වැඩ කිරීමට නිදාසෙ වැඩ කිරීමට ඉඩකඩ සැලසීම තමයි ආන්දී වගේ. ඒත් දැන් ආන්දී අත කියලා තියෙන්නේ ඔන්න ඕන. તો දැන් අධිකරණ ප්‍රශ්න ගත්තොත් එහෙම අපි ගමු දකින්නේ මේ ආන්දීමේ අධිකරණ මෙදීත්තර පටන් ගත්තේ මේ ඊබර්ද විතරක් නෙවෙයි. ඔහුගේ කාලේ පුරාම මේ මෙදීත්තර जनाधिपति जनाधिपति අධිකරණ සේවා කොමිසම. ඒ වගේම අගමැතිතුරු තනතුරු පත් කරන්නේ ජනාධිපතිවරයා. දැන් මේ ඉන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරපු අගමැතිතුරු තුමී. ඊට කලින් එක්කනවත් පත් කරේ ජනාධිපති තුමී. දැන් ඒ නිසා මේ ආයතන මේ නීති ඔක්කොම ඒගොල්ලෝ පත් කරගත්තා. නමුත් ඒවා ඒ තමන්ට හිමි තමන්ට අයිති නීතිය තුල කටයුතු කරනකොට ඒ නීතිය ආණ්ඩුවට උන්ට වෙනස් කරන්න නැතුණා තමයි මේ ගැටලුව ඇති. ඒකත් එක්ක අපි දකින්නේ अधिकारी පස්සේ එක දෙපාර්තමේන්තුවක හදලා ඒ දෙපාර්තමේන්තුව හැම දෙවරට අවශ්‍ය සේවන් ඒ අරමුදල හැම දෙවරට අවශ්‍ය සේවන්
ඒක දිවි නැගුම කියන සංකල්පයේ ඉස්සරහට දාගෙන ඇත්තම ගත්තම ඒකේ නැතිවරණ යාපත වෙනුවෙන් ගමඩ කැලේ ගමේ ඉන්න മന്ത്രിවරුන් සංවිධායකට සංවිධාන කිරීමට සල්ලි හොදන ප්‍රමෙස්සයි බලලා තියෙනවා. ඒ නිසා මේක මේ පවුලේ පනත රාජපක්ෂගේ පනත. ඒ පනත ගෙනාවට පස්සේ ඒ පනත රටේ අනිකුත් ආයතනයට ගැටෙනවා. සාමාන්‍ය නීති වෙනස් කරලා තියෙනවා. මූල්‍ය පරිපාලනයේ හැමති කෙනෙක් අතර වෙන තියෙනවා. ඒ නිසා එවැනි පනතක් ගෙනාවම ඒ පනත සම්මත කරගන්න වුණ අපරිමුණි හදිස්සියේ ඒකට අධිකරණයේ දීපු තීන්දුවක් නිසා බාධා වුණා. ඒක අධිකරණයේ තීන්දුව දුන්නේ මේ පනත සම්මත කරගන්නවා නම් ඒක ලංකාවේ පළාත් සභා සියල්ලම සම්මත විය යුතු කියලා මොකද පළාත් සභා විශේෂත්වයක සම්මත නිසා. දිවිනැගුම් පනත සම්මත කරගැනීමට බාධා වීමත් එක්ක තමයි මේ සීලෝ ආයතනත් එක්ක අනුමත කරනවා. ධාතුන් සංශෝධනයේ හොඳලයි කියලා දන්නේ මේ ප්‍රශ්නෙත් එක්ක. අධිකරණයේ සම්මත ප්‍රශ්නයක් මේ ප්‍රශ්නෙත් එක්ක. ඒ නිසා තමන්ගෙන පනතක් ගෙනාව පිළිතුරේ සම්මත කරගන්න මේ පනත ගැනීමට කිසියම් බාධාවක් නැතුණා. මේ බාධා නැතුණාට පස්සේ නීති රීති පැත්තක දාලා මේ පනත අනුමත කරතු දුන් නිසා අධිකරණයේ අධිකරණෙත් එක්ක ආණ්ඩුවකට මතනදී මේ අධිකරණය ආණ්ඩුවම කාලේ නීති පැත්තක තියලා ව්‍යවස්ථාවකට තියලා පනත සම්මත කරන දුන්නා නම් මේ ගැටුමක් නැහැ. අධිකරණෙත් හොඳයි, අධිකරණ සුතුමියත් හොඳයි නං අන්න. නමුත් ව්‍යවස්ථාවට අනුව මේ පනතක් ගෙනාවට පස්සේ පළාත් සභාවල සම්මත විය යුතුයි කියන තීරණේ දීමත් එක තමයි ආණ්ඩුවට අධිකරණ සම්මත පිච්ච ගැටුම වැඩි වෙලා ගිහිල්ලා දැන් ඉතාල අවස්ථාවට පත් වෙලා තියෙනවා. අපි කවුරුත් දන්නවා අපේ රටේ අධිකරණ ආණ්ඩුවට කැමති තීන්දු දෙනකොට ඒක ආණ්ඩුවට හොඳයි. දැන් උද්ඝෝෂණයක් කරනකොට පොලිසිය මාත්‍රු ගිහිල්ලා උසාවියේ වාර්ණයක් කිව්වම වාර්ණ දුන්නොත් උසාවිය හරි හොඳයි. ඒ වගේ වැඩ වැඩලේ කොണ്ട് වැඩ වැඩනේ තහනම් කරන නීතියක් දුන්නොත් තීන්දුවක් දුන්නොත් එතකොට අධිකරණ හොඳයි ආණ්ඩුව. අධිකරණය මේ වගේ ප්‍රශ්නකදී තමන්ගේ සීමාව තුළ තමන්ගේ නීතියට අනුව කටයුතු කරාම ඒක බාධාවක් වුණාම ආණ්ඩුවගේ මනතකට එතකොට අධිකරණය හොඳ නැහැ. විසිරුවුණු හොඳ නැහැ. අධිකරණ කොමිසම් සේවා සභාවත් හොඳ නැහැ. ලේකම්වරයත් හොඳ නැහැ. මේ විදිහට තමයි මේ ගැටුම පටන් ගන්න ඉතින් සරද ගන්නේ. ඒස අපි දකින්නේ පැහැදිලිවම මේ තමන්ගෙන පනතක් සම්මත කර ගැනීමට බාධා වීම නිසා කෝපයටපත් වෙලා ඒක මදිගුංචිකම් කොටසක් එතකොට තීන්දුව තමන්ට හොඳ එකක් වට මේ පන සම්මත කරගැනීමට පහසු වෙන එකක් වට පත් කරගැනීමේ පොරොන්දු ආණ්ඩුව. එසයි තීන්දුව දෙන්න කලින් මේ තීන්දුව දෙන ආයතනයට ඒ පුද්ගලයන්ට විශ්වකාරවුන්ට උපරිම බලපෑමක් කිරීම තමයි ආණ්ඩුව කරන්නේ. එසයි පළවෙනි කරුණ තමයි බලපෑම් කරලා උපරිම බලපෑම් කරලා අධිකරණය දනගස්සගෙන අධිකරණය අනුමත කරගෙන අධිකරණය යටත් කරගෙන තමන්ට ඕන තීන්දුව අධිකරණ ලබලියගෙන දැන් මොකක් වෙයිද කියලා නමුත් උගම යන්න ගන්නවා. ඒ වෙනුවෙන් තමයි මේ සීළු බලපෑම් කරන්නේ. ඒ වෙනුවෙන් තමයි නඩු පැවරෙන්නේ. ඒ වෙනුවෙන් තමයි අර ආණ්ඩුවෙන් කතා කරන මහතු අධිකරණ කෙරේට යන්න පටන් ගන්නවා. එසේ පළවෙනි එක තමයි අධිකරණය අවනත කරගන්න. දෙවෙනි එක තමයි අගමන් සුවරේට ඉල්ල අස්වීමට බල කරන වටපිටාව නිර්මාණය කරගන්න. මේ අධිකරණ ඉඩනේ අනිකත් එක්ක ගත්තාන් පස්සේ පවුලේ නඩු පැවරීම මේ සමහර චෝදනා මේ සියල්ල එකතුනාට පස්සේ සාමාන්‍යයෙන් අධිකරණයක ශ්‍රේෂ්ඨ අධිකරණ අගමසුරුවරයට තමන්ගේ රාජකාරිය කරන්න යන පරිමාසකත් එක්කමතු වෙලා ඉන්නා අස්සන තැනට වැඩ කිරීම තමයි දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ නැත්නම් ඉවත් කිරීම. දෝසාවිදේ කියන්නේ ඉවත් කිරීම. සදැනටම තමයි ආරම්භය තියෙනවා අන්දුවේ සදා වෙච්ච සූදානම් කිරීම කරමින් යනවා අස්සන් නිරුත් කරමින් යනවා කියන තොරතුරු කරගන්න. ඒකට ඒ අස්සන් නිරුත් කර ගැනීම තුලත් ආයි අනියමින් විශාල බලපෑමක් කරන අධිකරණ මොකද මේ දින තීන්දුව රාජපක්ෂ වරුන්ට ආණ්ඩුවට වාසිදායක කැළඹෙන තීන්දුවක් දෙන්න. ඒ හේතුව තමයි දැන් මේ පෞද්ගල දවස්වල ආණ්ඩුවේ සමහර යමතුරු ප්‍රකාශ කළාට පස්සේ තව වැඩි වෙන්නේ. දැන් පොද සදිසීම ඉන්නේ නැගිට්ටා වගේ විරස මහත්තයා 13 වෙනි මතක් කළා වගේ. රෑ බුදියන් ගිටේ උදේ නැගිට්ටේ 13 වෙනි නරකිනියක් දැක්කා. ඊට පස්සේ 13 ගැන කතා කරන්න පටන් 13 ඉවත් කරනවා ඉවත් කරනවා කියලා කියන පටන් ගත්තා. ඒ කතාව ඒ ගෑගම නැස්සේ පොහොදසක එතුමා තිබ්බ රැස්වීම.
රැස්වීම නිදුව කතාවදලි කතාව තමයි එතුමා කියනවා දැන් මේ ලංකාවේ බෙදුණු වාදය දැන් අලුත් කඩේට එකතු වෙනවා ලංකාවේ බෙදුණු වාද රටකදී මේ උත්සාහය බෙදුණු වාදය අලුත් කඩේටත් එනවා මොකද මේ කියන්නේ අලුත් කඩේ තමයි උසාවි සංගීතය උසාවි සංගීතය මේ මේ විභාගයෙන් පවතිනවා දිවි මේ දිවිලංගු සම්බන්ධ පෙස්සම් ටික එතකොට ඒ පෙස්සම් වලට දෙන තීන්දුවට බලපෑමක් වෙන කියනවා දැන් බෙදුණු වාදය අලුත් කඩේට එයි ඒසා තීන්දුව දෙන විනිශ්චයකරුන්ගේ ඔළුවට මතයක් දෙනවා බුදුන්වාදයේ පක්ෂ වෙනවද බුදුන්වාදයේ විරුද්ධ වෙනවද රට විදීමේ චෝදනාවට ලක් වෙනවද එහෙම නැතු ලක් වෙන්නේ නැතු තීන්දුවක් දෙනවා ඒ අනුගතවත් එහෙම රට විදීමේ බෙදන් හදනවා කියලා බය කරලා තමන්ගේ තීන්දුව ගැනීම සඳහා තමයි මේ මතේ වපුරමින් යන්නේ අධිකරණයට දැන් අපි ලොරු දන්නෝනේ බුදුන්වාදයේ අලුත් කරේ තියෙනවා තමයි කියන්නේ බුදුන්වාදයේ ඇත්තට තියෙනවා බුදුන්වාදයේ ඇත්තට මුතුකේ තියෙනවා බුදුන්වාදයේ ඉන්දියාවේ තියෙනවා බුදුන්වාදයේ ලෝකේ ලෝකේ පුරාම ලංකාවට එදේ ක්‍රියාත්මක වුණා කියලා තියෙනවා ඒ බෙදුම් වාදයේ උතුරු දෙන බෙදුම් වාදයේ නැගෙන දෙන බෙදුම් වාදයේ ඉන්දියාවේ දෙන බෙදුම් වාදයේ පරද්දන්න ප්‍රතිසාරතුන් කතා කරන්නේ ඒක උදව් කරන උතුරු දෙන ජනතාවගෙන් කිසිවක් කරන්නේ මොකද අපේ රටේ බෙදුම් වාදයේ පරද්දනවා නම් ඕන මහත්යෙක්ට ඒක උත්තරය දෙයි ඒ උත්තරේ තමයි අපේ රටේ පිළිරටවත් ලයින දෙව ජනතාවට අයිතිවාසිකම් දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතාවට අයිතිවාසිකම් දෙන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන්නේ නැතුව බෙදුම් වාදේ පරද්දන්න බෑ කාටවත් ඒ ඇත්ත බෙදුම් වාදයේ ක්‍රියාත්මක කරන මේ ආණ්ඩුව දෙමළ ජනතාවට අයිතිවාසිකම් දෙන්නේ නැතුව දෙමළ ජනතාවට පීඩා කරන්නේ දෙමළ ජනතාව කඳුරෙන් එල්ලලා කැලේට ගිහිල්ලා දාන්නේ දෙමළ ජනතාවගේ දරුවෝ හිරගත කරන ඉන්න ඇද්දී KPව විනාශ කරලා KPට හේබුත් වල දෙනවා KPට එන්ජෝ හදලා දෙනවා හැබැයි එහෙම තියෙද්දී සාමාන්‍ය දරුවෝ ගාම හිර කරගෙන ඉන්නවා ඒ නිසා ආණ්ඩුව තමයි බෙදුම් වාදයට අවශ්‍ය පහස හදමින් ඉන්නේ. ඒ ආණ්ඩුව තමයි විරසමත් තියෙන්නේ. ඒකෝට ඒ ඇත්ත බෙදුම් වාදයේ තියෙන තැන අංගලා දැන් අධිකරණයට ගියා අලුත් කඩේ බෙදුම් වාදය ගැන කතා කරනකොට අධිකරණයට විශාල බලපෑමක් කරන්න මේ බෙදුම් වාදය දුක්ුණා කියන චෝදනාවෙන් ගැලවීම සඳහා තීන්දුවක් තියෙනවා. ඒ අසෙන් ඉතින් කුමන්ත්‍ර කතාවක් කියන්නේ. يعني කුමන්ත්‍රණයක් තියෙනවා රට විතර ඒ කුමන්ත්‍රණය අධිකරණ ස්ටේට් එකට දෙනවා. ඒ කරන්නේ අධිකරණේ වීවැද්දී වසේ එක පැත්තකින් දීවදන අනිත් පැත්තෙන් සමහරු පිට අදගා තීන්දුව ගන්න උත්සාහ කරන නිසා දැන් මම කදපතර තියෙනවා එස්බී දසරංග මහත්තයා දිසානායක මහත්තයා කරපු ප්‍රකාශන. ඒකම කියලා තියෙනවා මේ අගමනිස්තුතුමියේ ගොඩක් බුද්ධිමත් තුමිය වියස්ථාගෙන ගොඩක් දානවා ඒකේ නීති ගැන ගොඩක් දානවා ඉතින් කවදාකවත් කරේ තීන්දුව ගන්න නිසා තුමිය කවදාකවත් රටට විරුද්ධ තීන්දුව ගන්න නිසා ඒ තුමිය මේක ගැන කල්පනා කරලා රටට වාසිදායක තීන්දුවක් දෙයි කියන. ඒ කියන්නේ නීති නම් තීන්දුවක් නෙවෙයි රටට හොඳ තීන්දුවක් දෙයි කියලා එක පැත්තකින් අත්‍යන්ත බයවත් දෙනවා තම කට්ටියක් ඔළුව අදගෙන පිට අදගාලා මේ අපිට හොඳ තීන්දුවක් දෙන්නකෝ රටම තීන්දුවක් දෙන්නකෝ කියලා තීන්දුව ගන්න. මොකද මේ හොඳ තියෙන්නේ. ඒගොල්ලෝගේ ධර්ම බෙදුම් වාදයට පරදින රට හොඳ තීන්දුව තමයි දිවි නැගුමට වාසිදාල තීන්දුව දෙන්නේ. අනේ දිවි නැගුම පනතට ඕන තීන්දුව ගන්න තමයි මේ බිය වැද්දීන් සහ මේ ජාති උපුම් කරන්නේ. ඒ නිසා ඉතා පැහැදිලි මේ මෙලිස් වගේ තියෙන්නේ. මේ ආණ්ඩුව වෙනම පනතකට ඒ පනත කිසියෝ සම්මත කරගෙන මේ අරමුණින් කරන ක්‍රියාවලියක් තියෙනවා ඒකත් එක්ක අධිකරණයේ ස්වාධීනත් කරන යාන්ත්‍රය කියලා තියෙනවා. يعني අපි දකින නිසා අපේ රටේ හැම රසෙකම විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී කරුණු කවුරුත් මේ ඒවා සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ කියන්නේ ආම්බ සිද්ධි නෙවෙයි හුදකලා සිද්ධි නෙවෙයි. මේ තියෙන්නේ Taman කිසියම් දෙයක් කරන්න උත්සාහ කරොත් එම ඒකට බාධා කරන ඕනම ආයතනයක් ඇත්තට තියලා ඒ ඕනම ආයතනයක් කරද්දලා ඕනම පුද්ගලෙක් පරද්දලා ඉවත් කරලා ආයතන බිඳ දාලා හරි තමන්ගේ අරමුණ කරා යන්න මේ ආණ්ඩුව සූදානම් මේ ආණ්ඩුව ව්‍යවස්ථාවට අනුව නීතියකට අනුව ආචාර ධර්ම වලට අනුව ප්‍රජාතන්ත්‍රවාදයට අනුව රට පාලනය කරන ලෑස්ති නැහැ ඒ වෙනුවට හිතුවක්කාර අත්ප්‍රමාදික තමන්ගේ කැමැත්ත නීති කොටපත් කරන් පාලනය කරන සූදානම් එක තමයි පෙරලා තින්නේ ඒක ඉතා බරපතල අනුග්‍රහයක ගමනක් ගමනක් කියලා අපි දන්නවා ඒ නිසා තමයි මේ අධිකරණ ටික තියෙන ප්‍රශ්නේ අපි සරලව දන්නේ නැත්තේ. අධිකරණයේ සම්බන්ධ ප්‍රශ්නේදී අපි විශ්වාස කරනවා අපේ රටේ ඉන්න හැම නීතිය කරපුන හැම කෙනෙක්ම ප්‍රජාතන්ත්‍රවාද කරපුන හැම කෙනෙක්ම මේකදී මේ ආණ්ඩුව ගමන කරන උත්සාහ කරමින් ඉන්න නීති පැත්තක දාලා යන ගමන පරාජිතපත් වීම සඳහා යන්තමින් හොරගේ තියෙන නීතිය රැගෙන සඳහා ප්‍රයත්න අපි යොදේ කියලා. ඊළඟට ඒකත් එක්කම සම්බන්ධ අධිකරණ 13 සංසදයේ ධාතුන් සංශෝධන සම්බන්ධ ප්‍රශ්න කරපු දිගා පැහැදිලි කැමෙන මොකද නිතර කර අපේ මාධ්‍ය ආපන කටේ නානවා ධාතුන් සංශෝධන සම්බන්ධ ජනතාවෙන් කරන ස්ථාවේ කාර්යය
1987 ඉන්දලංකා ගිවිසුම අත්සන්වලා 13 සංශෝධන පාර්ලිමේන්තුවට ගේනකොටම පළාත් සභාව සම්මත කරගන්නකොටම ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට සිතා පැහැදිලිව තිබුවේ මේ 13 සංශෝධනයේ පළාත් සභාව අපේ රටේ ජාතික ප්‍රශ්නක උත්තරයක් දෙන්නේ නැහැ. මොකද මේ 13 ජාතික ප්‍රශ්නයට විසඳුමක් හැදෙන්නේ. ජාතික සමගිය හැදීම සඳහා මොකද අපි තා පැහැදිලිව කිව්වොත් මේකෙන් ජාතික සමගිය හදන්න බෑ. ජාතික ප්‍රශ්නෙට මේකෙන් උත්තරයක් නැහැ. प्रश्न गणनावरण उदाहरण संशोधन
එතකොට ඒ 18 වෙනි සංසුන්දේ ගෙනකොට ඒකට අතිස්සුව විවස මාර්ග තතිස්සුව ගණිත මාර්ග තතිස්සුව ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍ය කරන 18 වෙනි සංසුන්දේ ගෙනත් අතිස්සුව එතකොට මතක් වුණා 13 වෙනි ඒ වෙලේ තුලින් දෙක දෙකිච්ච වෙලා බලයේ දෙකිච්ච වෙලා ඕන්න ගෙන මතක් වෙන තිබුණා 13 වෙනි ඒ වෙලේ 13 වෙනි මතක් වුණේ නැහැ ඒක මතක් වුණේ 18 අවශ්‍ය කරගන්න 18 ගෙන ජනාධිපතිවරයාට පුළුවන් තරම් බලයෙන් අවශ්‍යතාවක් හදාගන්න ඒක කරගෙන දැන් මේ දිවින කෝපාන්තර හරස්මාව තමයි 13 ගෙන කෑ ගන්න පටන් ගන්න තියෙන්නේ එසම මේ කරන්නේ බොරුවක් වංචාවක් කියන කතාව නෑ. ඒකෙන් 13 සංශෝධන පිළිබඳව සහ පළාත් සභාව පිළිබඳව අපි ස්ථාරණ සෙන්නේ. අපි ලෝ දෙන්නේ තියෙන්නේ. අපි කියන්නේ මේගොල්ලෝ කරන්නේ යන්නේ මේගොල්ලෝ. මේ වංචාව කරන්නේ. මොකටද මේ කරන්නේ? මේකෙන් බලාපොරොත්තු වෙන අරමුණු දෙකක්. එකක් තමයි දිවින ගොම්පන්තර බාධා කරන සමයේ මේ සම්පූර්ණ පළාත් සභාව ඊටරේ වණක් නැගලා රට බෙදෙන කතාව කියලා දිවින ගොම්පන්තර සම්මත කරගෙන මේක දෙවෙනි එක තමයි මේ වෙලාවේ රටේ අවධානය වෙන පැත්තකට ගැනීම. එහෙම උදාන්දු ගමන් මොකද මේ වෙලාවට ගත්තොත් රටේ ප්‍රශ්න ගොඩක් වෙලා තියෙනවා. අය වැය එකනේ දැන් නොවැම්බර් මාසේ අරගෙන ඉදපත් කරනවා. එතකොට ඒ අය වැය ජනතාවට මොකක් හම් වෙන්නේ නැහැ. අය වැය ඉදපත් කරන කලින් සිට පෙරහැරේ දැන් ඉමින් දින බඩු මිල වැඩි වෙනවා. දැන් සාමාන්‍ය මෙන්දා මොනවද වෙන්නේ අය වැයන්නේ. අය වැයට කලින් ආණ්ඩුව කරගන්න දිනට ඔක්කොම කරගන්න. බඩු මිල වැඩි වෙන පෙරහැරක් දැන් අපි කරගත්තොත් දිගටම බඩු මිල මාසෙම චන්දිවිලේ දවසේ සිටම වඩුගල වැටුණා 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 පොදුකර වැටුණ නිසා දැන් අලුතින් එක තමයි පිටිවිල වැටෙන්නේ. එතකොට පාන් පිටිවිල වැටුණා දැන් පිටිවිල වැටුණොත් පයිකින්ද පොද ඒක ප්‍රතිඵලයක් තමයි රුපියල් දෙකකින් පාන් රාත්‍රියම වැටුණා. දැන් මේ ජීවත් වෙන බරුව ඉන්න මිනිසුන්ට එදා වේල කරගෙන කන බරුව ඉන්න මිනිසුන්ට ආයෙත් තව බරක් උරගන්නවා රුපියල් දෙකකින් පාන් පාන් පිටිවිල වැටෙනවා. පාන් පිටිවිල උතරක් නේ වැටෙන්නේ කඩේ පාන් පිටිවිලෙන් හදන පාන් හැම එකෙම විල වැටෙනවා. රටේ කවුරු මොන සීතලම අපිට මේ විදිහට දවල් 30 වෙනකොට පිටින් ආවම ගන්න කලින් මුළු මලක් දෙනවා කියලා ඒ නිසා ඒකෙ මිලර මේ ජීවත් වෙනවා. දැන් අයවැයෙන් සහනයක් බලාපොරොත්තු වෙන ජනතාවට අයවැයට කලින් පාස්සේ ඉන්න කෙනෙක්. ඔළුවට වරක් පාත්ති. ඒ ගැන කතා කරන විරස මාත්‍යට ඕනකමකුත් නැහැ. ඒක වහන්න ඕනකම තියෙනවා. 13 අරගෙන ගියා ගන්නකොට මොකද වෙන්නේ? වැඩි මිල වෙන්නේ නැහැ. එතකොට අයවැයලේකින් සම්බන්ධ ප්‍රශ්නේ කතා කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද වෙන ප්‍රශ්නයක් තියෙන නිසා. මේ රංගපෑම් පිළිගන්න උත්සාහ කරලා තියෙනවා. ඒක මේ කියන්නේ අපිට මතකයි මේක කලින් ඔය බැංකින් මුන් කන්දක් පත් කරන ලාවෙත් අර දින දෙකේ මාරාන්තික උපවාස පටන් ගත්තා. මතක කරගත්තොත් හරියට මේ අයවැය තියෙන වෙලාවට අයවැය ලේකන කියන වෙලාවක තමයි මාරාන්තික උපවාස පටන් ගත්තේ. බැංකින් මුන් කන්දක් අයින් කරගත්තේ නැහැ. ඊට පස්සේ මාත් එන්නේ නැහැ. හැබැයි ඒ සත්‍යයසේ ආණ්ඩුව අයවැය අරගෙන ගියා. මොසුනේ හන්ද. එනොත් මේ අයවැය ලේකන ඇතුළේ වෙලාවක මේ කොසාව නගල අවධානය යොමු කරලා මෙතන මේ මිනිස්මත වර්ගයෙන් මුතුනේ කස් කරගන්න. මොකද පාන් මිල මිල පාන් රාත්‍රියේ මිල වැඩි කරන මොකද පාන් රාත්‍රියේ මිල වැඩි කරන්නේ වෙන කිසිවකට නෙවෙයි. මේ ආණ්ඩුව දරන මේ ආණ්ඩුව කරන මහා දෙවැන්ත විද්‍යාන්තික හොයා ගන්න බදු ගන්න. දැන් මේ ආණ්ඩුව එකද විශාලයිනේ. ධර්මය ගත්තොත් එහෙම මේ සරේක සත්‍යනක තුපතින් ජනාධිපතික වෙන් කරලා තියෙන මුදල් තමයි ලබන මුදල් රුපියල් කෝටි 840. කොටි 740ක් ලබන අවුරුද්දේ ජනාධිපතිගේ වීදුරු 305 බෙදුවොත් එහෙම වෙනවා 2.0 ගන්න. 0.7ක ගන්න. ඒ කියන්නේ දෙකක්. මොකක්ද ඒ කියන්නේ? හැම දවසකම ජනාධිපතිගේ වීදුරු රුපියල් කෝටි 2ක්. මේ ජනාධිපතිවරයාගේ දවසක වීදුරු රුපියල් කෝටි 2යි. මේ ජනාධිපතිවරයාට රුපියල් කෝටි 2ක් දෙනපතා විදන් කරන සල්ලි එක. ඒක හොයාගන්න කොහොමද? අන්න පිටිමි වලට බදු ගාලා ජනතාවගේ පිටි ටික පලන් ගෙනීම වලට තමයි කොහොමද? ජනාධිපතිට වගේ සාමාන්‍ය ජනතාවට නම් කෝටි ගණක ආදායමක් තියෙනවා නම් දවසක් නේ මාසෙකට අඩු ගානේ පිටින්ම ගොඩක් කරන්න හම්න්නේ නැහැ. නමුත් මේ රුපියල් 100,000ක් දවසට මම ජීවත් වෙන මිනිස්සු කෝටි ගණක් කින රටක ජනාධිපතිට දවසට රුපියල් කෝටියක් ගෙදන් කිරීම සල්ලි ගන්න පුළුවන් තියෙනවා. ඒ නිසා ඒ සඳහා ආයෙත් මේ අහිංසක ජනතාව මත කරුවත් ඉතින් ආයෙත් ලැබෙන දේකුත් මේ නිසා ඕක වගන්න ඕන ගම්පුත් තියෙනවා. ඒ රටේ ඇත්ත ප්‍රශ්න වසා ගැනීමත් මේ කෝසාවාසී තියෙනවා. ඉතින් මේ 13 ගණන කෝසා කරන දෙන්නේ රටේ තියෙන 70% එකට පත් කර ගැනීමට අනෙක් පැත්තෙන් ගත්තා පස්සේ මේ දිවින ගොම්පත් සම්බන්ධව මතු වෙච්ච ප්‍රශ්නේ ඉවර ගැනීම තියෙන තමයි අපි ඉතාල පැහැදිලිව ගහින්. දැන් අපි ගත්තොත් 13 සංශෝධන ගැන කතා කරන උදවියෙන් අපිට අනිකක් තියෙනවා. 13 සංශෝධන වලට අයිත කරයි ඒක අපේ රටේ මේ ප්‍රශ්න උත්තරක් නෙවෙයි කියන අතරම 18 ගණන් මොකද කියන්නේ? දැන් 18 වෙනි සංශෝධන අයිත කර නැත්නම් 18 සංශෝධන අපරටේ ප්‍රයත්නවාදී අවශ්‍ය නැහැ. විදායක ජනාධිපතිගේ වෙන මොකද කියන්නේ?
නෑක ජනාධිපතිකම අපේ රට හානි කරන්නේ නැද්ද? ඒක ඉවත් වෙන්න ඕනේ නැද්ද? අපි විශ්වාස කරනවා 13යි 18යි විදායක ජනාධිපතිතුමා කියන මේ සියල්ල වෙනස් වෙනවා. එකක් විතරක් වෙනස් කරලා හරියන්නේ නැහැ මේක. මේ ව්‍යවස්ථාව ජනතා විරෝධී ව්‍යවස්ථාවක් නෙමෙයි තියෙන්නේ. ඊට අමතරව දැන් අලුතෙන් නීති ගේන්න යනවා. පොලිසියේ පුද්ගලික ප්‍රයිවසි අත තියාගන්න එක පැය හදසකට කරන නීතිය දහවල් කරලා ඒතරක්නේ පොලිසියේ පුද්ගලික පොලිසියෙන් මට උත්තරේ තමන් රුදු නපුර පාවිච්චි කරන පුළුවන් නීති ගේන්න උත්සාහ කරනවා. अधिकारी
අධිකරණ බලපෑම් කරමින් අධිකරණය තමන්ට අවශ්‍ය ලෙස හැසිරෙන මෙලම් බවට පත් කර ගැනීම සඳහා මේ අනුගමනය කරමින් ක්‍රියාදාමයේ කෙලවර තියෙන්නේ ඒකාධිපති රටක නිර්මාණය වීමට විස්ථානුකූල ඒකාධිපති පවුල් පාලනයක් නිර්මාණය වීමට සංවේ විස්ථාන ඒකාධිපති පවුල් පාලනය කරා ආණ්ඩුව යන්න හදන මේ ගමන බලක් වූ දිනෝ ඒ වෙනුවෙන් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීන් ප්‍රදර්ශීලීන් ප්‍රජාතන්ත්‍රවාදී ගෞරව කරනයි මාන්නිතවාදී මේ සිළු දෙනාම මේ සම්බන්ධයෙන් අවදීගෙන වුණා හඳුනා ගන්න ආණ්ඩුවේ ගමනක පරායිතපත් වීමට මැදිහත් වෙනවා කියන විශ්වාසය අපට තියෙනවා මේ වෙනුවෙන් ජනතාව විමුක්ති කරන හැටියට අපට කළ හැකි උත්තර මැදිහත් වීම ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කරන සුදාන ඒ වෙනුවෙන් අපේ රටේ ජනතාව මේ සඳහා අවශ්‍ය මැදිහත් වීම කිරීමට පෙර පෙරට ආයතන